අයිබන් ඔයාලම එකතුලා ඉන්නේ වටපිට YouTube channel එකත් එක්ක 2019 ක්‍රිකට් ලෝක කුසලානේ. මේ වෙනකොට හැමෝගෙම කතාබහට ලක් වෙලා තිනවා මේ 2019 ලෝක කුසලානේ. මිලියන ගණනින් ප්‍රේක්ෂකයන් සංඛ්‍යාවක් මේ වෙනකොට ලෝක කුසලානේ එක්ක එකතු වෙලා ඉන්නවා. මොකද මේ ක්‍රීඩාවේ තියෙන උණුසුම සහ විනෝදයත් එක්ක සහ තමන් ප්‍රිය කරන රටවල්, තමන් ප්‍රිය කරන ක්‍රීඩකයින් මේ ක්‍රීඩාවේ නිරත වෙලා ඉන්න නිසා බොහෝමයක් ප්‍රේක්ෂක සංඛ්‍යාවක් එකතු කරගන්නට ක්‍රිකට් ක්‍රීඩාවට මේ 2019 ලෝක කුසලානේට හැකි වෙලා තිනවා. ඉතින් මේවර ක්‍රිකට් ලෝක කුසලානේ ගත්තාම ඒක 2015 වේ තිබුණු ක්‍රිකට් ලෝක කුසලානේට වඩා පොඩක් වෙනස් විදිහට තමයි පැවතින්නේ. ඒකට හේතුව තමයි 2015 වෙදී ක්‍රිකට් ලෝක කුසලානේ පැවැත්ුණේ කණ්ඩායම් දෙකක්. ඒ කියන්නේ AB කියලා ගෲප් දෙකක ඉන්න ටීම් 7-7 තමයි සෙල්ලම් කරලා ඉස්සරහට ආවේ. එතකොට 2015 ක්‍රිකට් ලෝක කුසලානේදී සිම්බාබ්වේ, ස්කොට්ලන්තය, අයර්ලන්තය වගේ රටවලුත් ක්‍රීඩා කරා. හැබැයි 2019 ක්‍රිකට් ලෝක කුසලානේදී රටවල් 10ක් පමණයි ක්‍රීඩා කරන්නේ. ඉතින් මේ රටවල් 10ම අනිවාර්යෙන් මැච් 9 ගානේ සෙල්ලම් කරන්න ඕනේ. ඉතින් එතනින් උඩට එන ටීම්ස් 4 semi final match දෙකකින් final එකට යනවා. ඉතින් ඔය විදිහට තමයි මේවර ලෝක කුසලානේ පැවැත්වෙන්නේ. ඉතින් ක්‍රිකට් ක්‍රීඩාව හඳුන්වන්නේ මහත්මාවරුන්ගේ ක්‍රීඩාවක් කියලානේ. ඉතින් ශ්‍රී ලංකාවත් මේ වෙනකොට ලෝක කුසලානේ දෙකකට උරුමකම් කියන රටක්. ලංකාවට වෙලා තියෙන දේ ගැන නම් පුංචි කනගාටුවක් තියෙනවා. පුංචි නෙමෙයි ගොඩක් කනගාටුවක් තියෙනවා. මොකද අපි හිටපු තත්ත්වෙත් එක්ක දැන් ඉන්න තත්ත්වය බලපුවාම අපි ගොඩක් කනගාටු වෙන්න ඕනේ. මේ ලංකාව වැටලා තියෙන තත්ත්වයට අනිවාර්යෙන් වග කියන්න ඕනේ කවුද? ඉතින් මේකට අනිවාර්යෙන්ම දේශපාලනයේ තේරීම් කමිටුව වග කියන්න ඕනේ මේ වෙලා තියෙන දෙයට. ඉතින් මේ වෙනකොට ඕස්ට්‍රේලියාව පොයින්ට්ස් 14ක් ලබාගෙන ඉදිරියෙන්ම ඉන්නවා. ඊට පස්සේ පොයින්ට්ස් 13ක් ලබාගෙන ඉන්දියාව දෙවැනි ස්ථානයේ පසු වෙනවා. ඒත් එක්කම තුන්වැනි ස්ථානයේ පසු වෙන්නේ නවසීලන්තය. මෙයාලා පොයින්ට්ස් 11ක් ලබාගෙන තිනවා. ඒත් එක්කම හතරවැනි ස්ථානයේ ඉන්නේ එංගලන්තය. එංගලන්තය මේ වෙනකොට පොයින්ට්ස් 10ක් ලබාගෙන තිනවා. ඉතින් ක්‍රිකට් ලෝක කුසලානේට තේරුණු රටවල් 10 මේ වෙනකොට තරඟ 8 ගානේ සෙල්ලම් කරලා තිනවා. ඉතින් මේ වෙනකොට වැඩිම තරඟ ජයග්‍රහණය ලැබපු ඕස්ට්‍රේලියාව ඉදිරියෙන්ම ඉන්නවා. ඉතින් මෙවර ලෝක කුසලානේ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පළමු ශතකය ලබාගන්නේ ලංකාවෙන් සහභාගි වුණු ලාබාලතම ක්‍රීඩකයා. එයාට අවුරුදු 21යි. නම ආවිෂ්ක ප්‍රනාන්දු. ලෝක කුසලානවල අත්දැකීම තියෙන ක්‍රීඩකයෝ ගොඩක් හිටියට ලංකාවෙන් පළමු ශතකය ලබාගන්නේ ආවිෂ්ක ප්‍රනාන්දු. ඉතින් මේ ආවිෂ්ක ප්‍රනාන්දු ලබාගත් මංගල ශතකය මෙයා බෝල 100කට ලකුණු 100ක් ලබා ගන්නවා. ලංකාවේ දැන් ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ගේ තත්ත්වයත් එක්ක බලපුවහම මේක විශිෂ්ට ඉනිමක් විදිහට අපිට සලකන්න පුළුවන්. ඉතින් අපි කලින් වීඩියෝවක් කරා ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගි වෙන ලාබාලතම ක්‍රීඩකයන් ගැන. ඉතින් මේ වීඩියෝ ඔයා බලලා නැත්නම් මෙන්න මේ ලින්ක් එකෙන් ගිහිල්ලා අනිවාර්යයෙන් මේ වීඩියෝ එකත් බලන්න. ඉතින් 2019 ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ලංකාවෙන් සහභාගි වුණු කුළුඳුල් පෙරලිකාරයෙක් විදිහට හඳුන්වන්න පුළුවන් ආවිෂ්ක ප්‍රනාන්දු. ඉතින් මේ තරඟය පටන් ගන්න කලින් ලෝක කුසලානයට එන්න කලින් ඇෆ්ගනිස්තාන් ක්‍රීඩකයෝ ගොඩක් ඉහළ තැනක හිටියා කියලා කතාවක් තියෙනවා. ඉතින් එයාලා කියලා තිබ්බලු ලෝක කුසලානයේදී පරාජය කරන්න පුළුවන් ලේසිම රට ශ්‍රී ලංකාව කියලා. ඉතින් එහෙම කියපු ඇෆ්ගනිස්තානයේ මේ වෙනකොට කිසිම තරඟයක් ජයගෙන නැහැ. එයාලා සෙල්ලම් කරපු තරඟ 8ම පැරදිලා තියෙනවා මේ වෙනකොට. ඉතින් එයාලා ස්ටෑන්ඩින් එකේ 10 වෙනි තැනට තමයි මේ වෙනකොට ඉන්නේ. ඉතින් රටවල් 10ටම තව තරඟ එක ගානේ පැවැත්වෙනවා. ඉතින් ඊළඟට ශ්‍රී ලංකාව තරඟ වදින්නේ ඉන්දියාවත් එක්ක. ඉතින් අපි බලමු ඒ තරඟේ මොනවා වෙයිද කියලා. කොහොමනක් මෙවර ලෝක කුසලානයට කලින් පැවැත්වුණු තරඟ කිහිපයකත් අපි පරාජයට ලක් වුණා. ඉතින් ඒ දේවලුත් එක්ක බලපුවම අපි මේ ඉන්න තැනත් එක්ක අපිට සෑහීමකට ලක් වෙන්න පුළුවන්. මොකද අලුත් ක්‍රීඩකයෝ දෙතුන් දෙනෙකුත් මේකෙන් කරලියට ආපු නිසා මම හිතන්නේ එයාලගේ අනාගතයට මේක ලොකු රුකුලක් වෙයි මේ ලෝක කුසලානය. ඉතින් ශ්‍රී ලංකාව මේ වෙනකොට තරඟ 8ක් සෙල්ලම් කරා. ඒකෙන් 3ක් ජයග්‍රහණය කරා. ඒ වගේම 3ක් පැරදුනා. ඒත් එක්කම තවත් තරඟ දෙකක් ජයපරාජයකින් තොරව නිමාවට ලක් වුණා. ඉතින් එතකොට අපි පොයින්ට්ස් 8ක් ලබාගෙන ස්ටෑන්ඩින් එකේ 6වෙනි ස්ථානයේ මේ වෙනකොට රැඳිලා ඉන්නවා. මේ වෙනකම් පැවැත්වුණු ක්‍රිකට් තරඟාවලිය දිහා බලපුවාම මං හිතන විදිහට මෙවර ලෝක කුසලානය ගොඩක් දුරට ඕස්ට්‍රේලියාවට ලබා ගන්න පුළුවන් වෙයි මං හිතන විදිහට. අපි බලමු ඉතින් ඒක මොනවා වෙයිද කියලා ඉස්සරහට. ඉතින් මෙවර ලෝක කුසලානය තරඟාවලි 48කින් සමන්විත වෙනවා. මේ වීඩියෝ එක කරන මේ වෙලාවේදී තාම පැවැත්වලා තියෙන තරඟ 41යි. ඉතින් ඉස්සරහට තරඟ 7ක් තියෙනවා. අපි බලමු මොකද වෙන්නේ කියලා. ඒ වගේම තමයි 2019 ක්‍රිකට් ලෝක කුසලානේ අවසන් මහා තරඟේ පැවැත්වෙන්නේ 2019 ජූලි 14 වෙනිදා. අපි බලන්ගින් මොකද වෙන්නේ කියලා. තව එක තරඟේ බැගින් හැම රටකටම තියෙනවා. ඉතින් සමහර විට ඒකින් යම් කිසි වෙනසක් සිද්ධ වෙන්නත් පුළුවන් මේ තරඟේ 2019 ජූලි 14 වෙනිදා ඉන් පස්සේ. ඒ කියන්නේ මේ ක්‍රිකට් ලෝක කුසලානේ අවසන් මහා තරඟේ ඉවරුණාට පස්සේ අපි බලාපොරොත්තු වෙනවා දීර්ඝ වීඩියෝ එකක් ඔබ වෙතට අරගෙන එන්න. ඉතින් මෙවර ක්‍රිකට් ලෝක කුසලානේ ආරම්භයේ සිට අවසානය දක්වා සිදුවෙච්ච විශේෂ සිදුවීම් ඔබ වෙත රැගෙන ඉන්න අපි සූදානමින් ඉන්නවා. ඉතින් මේ වීඩියෝ අනිවාර්යයෙන්ම ඔයාලට ඉදිරියේදී බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහම අලුත්ම වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තුෙන් සමුගෙන යන්නටයි මේ සූදානම් වෙන්නේ. ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම පල්ලේ රතු පාට බටන් එක බලලා subscribe කරන්න. ඒ වගේම පුංචි bell icon එක click කරොත් අපි අලුතෙන් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලා ළඟට ගෙන්න ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. සියලුම දෙනාට සුබ දවසක්.